හෙලෝ හෙලෝ කට්ටියට ගුඩ් මෝනින් කියලා කියනවා. අපි දැන් මේ අරගමන් ඉන්නේ කොම්බේ ටවුන් එකේ. ගොඩක්ම ටූරිස්ට් ලගේ බීබුඩයිල් එක ගොඩක්ම කියන ඇත්තම නැත්තරම් දෙවුණාට මේ තාම අරුගම්බේ සීසන් එක පටන් ගත්ත විතරයි. අපි යන්නේ මේ මාසේ අපි පානම පැත්ති පොඩි වටයක් දාලන ගම අරුගම් බේබී ඉච්චකටයි අරුගම්ම ටවුන් එකටයි පොඩ්ඩක් ගිල් එන්න කියලා හිතුව මේ අපි දැන් බලන් ගන්න අරුගම්බේ ටවුන් එක ගොඩක්ම ජනාකීර්ණ සීන් එකක් නෑ මේ වෙලාව. අපි කොහොමද මේ යන්නේ? ඇත්තටම මේ ටවුන් එකේ ඉඳගෙන පුතුවිල් පැත්තට පොඩ්ඩක් ටවුන් එක බලලා එන්නේ කියලා තමයි ආවේ. ඊට පස්සේ අපි ආයෙමත් වාහනේ හරවගෙන අරුගම්බේ බේක පැත්තට යනවා. මොකක්ද තියෙන බලන්න. චුට්ටක් එනන් අපි ඔහොම ඉස්සරහට ගිහිල්ලා ආයෙමත් අරුගම්බේ පාල්ම ගාවින් ආපස්සට හරවගෙන අරුගම්බේ පැත්තට යමු. ඉස්සරහට අරුගම්බේ බීච් එකේ තත්ත්වය බලන්න. අපි නැත සුට්ටෙමු. එහෙනම් කට්ටිය ඉස්සර ඊට බලන්න ඉන්න. හරි අපි ඔන්නේ නම් මේ අරුගම්බේ පාලම දෙගෙන ආයමත් පිටලාගෙන ආවස්රේ නෙවෙනකම අරුගම්බේ බේකට යන්න මෙන්න මෙතන වමට දාන්න ඕන. අරුගම්බේ පාල පැත්තෙන්ගෙන කොට උතර කෙලින් පාර නෙමෙයි වමට දාලා එතනින් මම වමට දාන්න ඕන අරුගම්බේ බේකට යන්න. මෙන්න අපි යන පාර. ඊට පස්සේ මාර දවාලක් සුට්ටුනේ වාහනේ බයිනතල හිතා ගන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ මාට මේ ආයමත් අපි ගාලු වෙන්න ඕන නිසා නැවත දෙකක් තුනක් හරි අරුගම්බේ බේකේ ඉන්න කියලා තමයි ප්ලෑන් කරේ. ඉතින් කාපාක් එකක් තියෙනවා මම ටොම් පැත්තේ කාපාක්කට කොහෙද දාන්න වාහනේ දාගන්න පුළුවන්. අර මං ඉස්සර වගේ ගොඩක් මේ ගෙස්ලට වඩා ලෝකල් ට්‍රැවල් කරන සෙට් එකක් තමයි මේ අරුගම්බේ. අපි ඇද්ද ළඟදී ඔන්න තියෙනවා අරුගම්බේ බේක. ගොඩක්ම ටූරිස්ට්ලා මේකට සෙට් වෙන්නේ මෙතන තියෙන මේ රැලිත් එක සර්ෆ් කරන්න තියෙන chance එක වැඩි නිසා මාරම රස්නේ තියෙන අපි ගිය වෙලාව ගොඩක් කරලා ඉන්න හම්බුනේත් නෑ. විනාඩි 10ක් 15ක් විතර මෙන්න මෙතනින් තමයි මේ ඔය මං zoom කරන පැත්තෙන් තමයි අරුගම්බේ බේකේ අනිත් කෙළවරක් තියෙන්නේ. ඔහොම මේ දිගට ඇවිල්ලා ඊළඟට වුණ උතන උතරෝයි තියෙන වපසරිය තමයි අරුගම්බේ බේක කියලා. කට්ටි කියන්නේ කොච්චර දකුණු ඉදියත් මුවත් දෙක්කුදී පැල්ලක් පහ ගන්න ඕන කරන කමක් ආව නිසා අරුගම්බේ බේක ගිහිල්ලා රැල්ල පහ ගන්න අවශ්‍යතාවක් ආවා. කිව්වත් වගේ මේ ගොඩක්ම ගෙසල අඩුයි සීසන් එක පටන් ගත්ත නිසායි. දැන් රටේ තියෙන වාතාවරණයයි ඉකොනොමිකත් එක්ක ගොඩක්ම ගෙස්ල අඩුයි. සහ ගෙස්ලට ඇවිල්ලා මේ පහසුකම් දෙන්න දෙයක් නැහැ. කරන්ට් එක නැහැ, තෙල් ටික නැහැ. ඒ නිසා මං හිතන විදියට මට දැනෙච්ච විදියට ඉතින්
මේ ඔක්කොම තියෙන ප්‍රශ්න ටික එහා මෙහා වෙලා ආයමත් ලංකාව ගොඩ ගන්න පුළුවන් විදියට ටුවරිසම් එකයි ඉකොනොමි එකයි ගොඩ ගන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සරණයි.